එක්ම ඩයලොග් ෆන් බ්ලාස්ටර් ඩේටා කැපෙන්නේ නැති Facebook WhatsApp Instagram රුපියල් 98ක් පමණයි Viva එකතුණු උකුතේ එකක රස උපරිමයි කෙරුවත් දැස්ත මෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු ඇතුණු කාලේ කෙරුවත් දැස්ත මෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු ඇතුණු කාලේ හොඳයිනම් අදට අපි අපේ පුංචි ප්‍රසංගය නිමා කරනවා හැමෝටම ගොඩක් ස්තුතියි ඒ වගේම හැමෝම ආයිත් එන්න සුබ රාත්‍රියක් ඒ වගේම හැමෝම බිල් එක ගෙවලා යන්නත් අමතක කරන්න එපා කොච්චර කියන්නේ කොහොම කියනවාද සින්දුවානේම යයි යන්න බිල් ගෙවන්නේ මං දැක්ක එකෙක් නැගිටලා යනවා සින්දු මැද්ද හොඳම කතාවක් තමයි කොළ අන්තිමට එහෙම අයිට කිව්වේ. ඒ මුම්මට බයිනෝ ජෙෆ්. හරි හරි සමාවෙයන්. මේ එහෙම නෙමෙයි. මේ දැන් උඹලා හැමදාම එනේ නායක සින්දු කියනවනේ. එහෙම එකේ වැරදිද මේ මං වෙනුවෙන් සින්දුවක් කියන්නේ. ඉතින් මේවා ඉතින් චෙප්ටත් එක්ක කියන සින්දු තමයිනේ. හරි හරි. අපි එනම් මෙහෙම කරමු. ආ කොහොමද? මේ ළඟද ගියර නෑගේ පාටි අර කිව්වා කිව්වේ මොකද්ද වීඩියෝ අපිට පෙන්නුවේ සමන් මල් පියල්ලි සමන් මල් පියල්ලි කමියේ දැක්කල්ලි සමන් මල් පියල්ලි කමියේ දැක්කල්ලි ප්‍රීති බලවන් ලිකි මරන් වීද රාමෙන් මත් මේ මගේ රංගනියේ සමන් මල් පියල්ලි සමේ රැස් කරල්ලි සමේ රැස් කරල්ලි කොහමද කොහමද අපේ බොස් ඈ දැක්කද දැක්කද අත්‍තරම නිමයි ජෙෆ් Thank you thank you මේ ජෙෆ් අනිත් දවස් අපිත් එක්ක සින්දුවක් කියමුකෝ ටී අනේ පලයන් බයි යන්න මේ දැන් ඉතින් ගෙවල් වලට යමු ආ අපිට මේ පොඩි මීටින් එකක් තියෙනවා ජෙෆ් මොකද්ද නැදින් පොඩ්ඩක් මේ ඉදිරි වැඩ කටයුතු ගැන පොඩ්ඩක් කතා කරගන්න. ආ එහෙමද? හරි. එහෙමනම් ඒව කතා බස් කළා. මේක වාහලේම යන්න එහෙනම්. ආ පොල. හරි. එහෙනම් මම එන්න. හරි. good night. good night. ඊයම අයියා. කොහමද? අයියේ අයියේ මොකද මොකද අන්න දමුසේ පේන්නේ නැත්තේ මෙතන බේසමත් තියාගෙන මොකද්ද කරන්න යන්නේ මෙහාට වෙන්නේ කොහෙද මේ පැත්තට එන්න අය ඉන්න දෙනවා ඔයි මෙතෙන්ට ඇවිල්ලා උඩ අතට හැරෙන්න මෙතෙන් එන්න කො මොනවාන් තමුසේ බිව්වේ ඔය බිව්වා ඔය හැම එකම මොකද්ද වෙලා තියෙන ඔච්චර බොන්න මගේ ජීවිතේ විනාශ වුණා චූටි මොකද්ද ඔය කියන්නේ මොකද්ද කියන්නේ කියන්නේ අර කෙල්ල ගන්නේ තමයි කියන්නේ අවෝයි ඒකේ මාවර වැට්ටුවා මං ඒකට මෙච්චර ආදරය කරලා ඒකේ මාවර වැට්ටුවා තමයි ගිහින් ඒකට බිව්වා
ඔළුව බැලෙන්න වගේ ඔයි පක්කරි කරනවාකෝ ඉන්නවා ඉන්නවා මේ උණු වතුර ගෙනාවේ ඒකට තවල ගත්තාම හරියයි දැන් ඔය කවුද තම්සෙත් එක බොන්නාවේ නෑනේ ආ ඌද ඔය කෙල්ලගේ වැඩේට තම්සෙට උදව් කළේ ඕකා ද මරණ යනත් උදව් කරනවා මම බලා ගන්නම් කෝක එක නෑ නෑ ඌ මුකුත් කරේ නෑ මම බලා ගන්නම් ඌ එක ඔළුව පැලෙන්න වගේ ඕයි ශික් මොනා කරන්නේ දී ඉතින් බෙහෙත් පෙත්තක්වත් දෙන්න බෑනේ චරෝ බීලා ඇවිල්ලා අයි බෙහෙත් දෙන්න බැරි බීලා හිටියම් බෙහෙත් දෙන්න බෑ එහෙම මකුල තමුසෙත් ඉතින් මටම බයිනවා අයියා මම බයිනව නෙමෙයි පොඩක් තේරුම් ගන්න මට ඉතින් දැන් තව අයියලා නෑනේ මට ඉන්නේ ඔයා විතරයි ඔයා ලස්සනට ජීවත් වෙන්න ඕන පරිස්සමෙන් කඩවාගෙන උන්න කරනවා ඔයි මම පොඩි අදහසක් කියන්නද මොකද්ද අපි නිශානිවත් හැමදාම ගෙන්නමුකෝ බා මේ ලොකු අක්කා ඔව් ලොකු අක්කනේ මේ පිස්සුද පේන්නේ මූණ ඇයි අමායගේ මූණ බලනවා අයියානේ එහෙමනම් කියන්න එපා හොඳේ මං එහෙම කවදාවත් හිතන්නේ ආ ඊයා ආහ මොකක්ද දන්නේ එතකොට ඔබ මේ දසුනට මැනලා තිබ්බේ මොනවා කියලාද ඇයි කියලා තිබ්බේ මේ ලොකු අක්ක ලොකු වෙලා කියන නෑ ඉතින් මං එහෙම හිතලා කිව්වේ නැහැ ආ ආ ආ ආ දැන් ඒ කියන්නේ මේ එහෙම දෙයක්ත් කියලා මැට්ටි මං එහෙම දෙයක් මුන්න කිව්වේ නෑ ඔකට පලින් බාල් දා ගන්න එම් කිව්ව නැද්ද නෑ අනේ පිස්සුද ෂෝ දෙයනේ මරම හරි මොඩ අයියා හරි හරි ඇති මේ හරි හරි මේ මොකද කියන්නේ ලොකුවක ගෙන්න උනද ත්‍රිසංගයි ඔලට පිස්සුද බං ඇයි එහෙම යාව ගින්නන්න බෑ යාට එයාට එහෙම එන්න බෑ ඔව් ඔව් බං අමාය නැති නිසා අපි අක්කයන් උදව්වක් නිල්ලුවේ ඒ නිසා තමයි අක්කා ආවේ හරි ඉතින් මේ මං කියන්නේ ඉඳලා හිටලව ඉඳලා හිටලා ගෙන්නන්න පුළුවන් ඉතින් බබාල දෙන්නයි වැඩයි ගෙදර වැඩත් එක්ක යාට එහෙම එන්න බෑ හරි හරි මේ එහෙනම් ඕනේ නැහැ මේ දැන් කියපලර මියුසිකල් එකේ වැඩේ කොහොම ඒක අයියේ තාම කතා කරගෙන යනවා ස්ථීරව මුකුත් කිව්වේ නැහැ අයියේ මුන් තාම ස්පොන්සර් කෙනෙක් හොයනවා උඹලා ගාණක් කිව්වද අපෝයි නෑ නෑ සාමාන්‍ය කීයක් විතර කියමුද කීයක්ද කියන්නේ ඉසංගයම කියන්න බලන්න අපි හැමෝම එකක වෙමු ගාණකට පොලඹ කීපම් බාර හරි 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 ගානක් කියලාගෙන මම කියන්නේද මුලින්ම ගහන වැඩේනේ 30ක් 40ක් කියෝ ඉතින් මම කියන්නේ අයියෝ 30ක් ඇතිය ඇතිනේ ඇති අයිය එනම් මහියඹ කතරද්දි ගිමන් 30ක් කියලා ඒ බෙඩින්නක් වගේ වැඩක් ආවොත් එහෙනම් බං අපේ අතර 10ක් 15ක් ආවම ඇතිනේ නේ යම කරු මොකෝ බං මෑ දවල්ට හදන්න මුකුත් නෑ ඔයි
තමසි යන්න කලින් මට මේ කරවල 100 කුයි තව බීලුණු 100 කුයි හාල් 500 කුයි ගෙනල් දීලා යනවා. ආ හරි හරි හරි. මේක නෙමෙයි. තමසද කොහෙත් යනවද? කොහෙ යන්නද ඔයි? සේරම අවුල් ගියානේ. හරි හරි ඔය හිතන්න එපා. තමසරෝ වැඩද? ඔය සල්ලි තියෙන ඕන තරම් ගොන්නාම්බු ඉන්නව අලනේ වගේ. ඔය එක දෙක අල්ල ගන්න. ගෙදර කවුද? අයියේ! අයියේ! මේ අපේ කල්පරිසර ඇවිල්ලා. කල්පනසර්. සබාඩුවේ? නෑ නෑ ඕන්නෑ. සර් මේ ස්පොට් එක වගේ නවලුන්නේ නෑනේ. මරංග අමාරුවක් උන්නේ වත්තට ඇවිල්ලා පොඩි එකකින් ඇහුව උඹේ නම ඌ මෙතෙන්ටම අපිව ගෙනල්ලා දැම්මා. ඇයි තින් දෙකක් නෑ සර්. මේක උන් අතුල ගුණ පුල් භක්තියනේ. අතුල මං ආවේ ලොකු කාරණාවකට. කියන සර්. ඔය කලණගේ සීන් එක තියෙනව නේද? ඔව් සර්. මොනම හේතුවක් හින්දවත් ඒකෙන් අයින් වෙන්න බෑ. කලණගේ බෙල්ල මුලටම ගිර කරන්නේ. සම අපි බැලුවේ. සල්ලිගයක් කරීලා ගන්න කියලා. හරි හරි. අපි මෙහෙම කරමු. කොහොමද සර්? ඔකෝ බලි. නංගි මොකද කියන්නේ? වෙන විදිහට නම් නංගි හරි කැමති වගේ නේ. බඳින්න නම් පුළුවන් ඉතින්. හැබැයි මට ඕන ටික අරගෙන ඩිවෝස් එක දෙනවා නේ. අතුල උඹ වගේම තමයි උඹේ නංගිත් ආ. අනිවාර්යෙන් සර් අනිවාර්යෙන්. සිතන්න අපි මේ ගේම් එකෙන් ගොඩ යනවා යනවමයි. හැබැයි අතුල මතක තියාගනින් අසේල මොරවක කියන්නේ සර්පේ. මිනිහා ගේම්ස් දෙනවා අපේ තාත්තටත් කොලේ වහලා. එන්න කියන්න සර් එන්න කියන්න. ගේම්ස් නම් ඉතින් මේ අතුලට සිම්පල් නේ. හරි හරි. උඹ මුලින්ම අපේ තාත්තගෙන් අහපන්කෝ. ඔය අසේ ලංකල දීලා තියෙන ගේම්ස් මොනවද කියලා. කොහොමන සර් ඌ කරේ කත වැඩේ. ඉතසව දඬුවම් බඳින්න ඕන. එතකොට මේ උඹලා කරේ හරි වැඩද? ආ? මේක නේ සර්. දැන් අපේ පැත්තෙන් ගෙල මාට්ටුනේ සල්ලි නැති එක විතරයිනේ. මේ සේරම ඇත්තනේ සර්. අනික මේ කන්න මාත් එක්ක විතරද යාලා හිටියේ? නෑනේ. ඔය මං ඉන්නකොටම කෙල්ල දෙතුන් දෙනෙක් එක මැසේජ් කරා. මේ මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඇස් දෙකෙන්ම. හරි හරි ඒවා සාමාන්‍ය දේවල්. ඒවා සාමාන්‍යයෙන් කොල්ලෝ කරන දේවල්. මං උනත් කරනවා. මෙච්චරයි වෙන්න ඕනේ. කලනව බෙල්ල මුලටම හිර කරා. Big three. අක්කේ මේ අහන්නකෝ මොකද්ද? මං සේරම නතර කළා. මොකක්? Glow and handsome. ඒ ඇති මල්ටිවිටමින් සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. නංගි? හ්ම්? කොහෙ යන්නද? මම පොඩි ගමනක් යනවා කි. හරි, ඉතින් කොහෙද? යාළුවෙක් ගෙදර. හා. හරි හරි. හයි අක්කේ. නෑ හරි හරි ගිහින් එන්න. එයි අන්නනේ අන්න. ඇයි? ඔයාව පල්ලෙගෙන hina වෙන්නේ. නෑ ඉතින් බං මං දන්නවනේ ඉතින් ඔය යන තැන. කොහෙද? එකත් එකටම අර කාලකන්ණිය මගට එනවා ඇති. කවුද කාලකන්ණිය?
අනේ දැන් මම ඔබට කාලකන්‍ය කවුද කියලා දෙන්නත් ඕනේද? රුක්ෂාන් අයියද? ඔව්. රුක්ෂාන් අයියා තමයි. අක්කේ මේ අහන්නකෝ. මොකද්ද? අනේ නෑ අක්කේ. කොහෙද? මා විශ්වාස නෑනේ. කොහොමද බං විශ්වාස කරන්නේ? අක්කේ මේ අහන්නකෝ. මොකද්ද? මං සේරම නතර කළා. මොකක්? නතර කරා කියන්නේ? මං එයාට කිව්වා මේක නවත්වන්න ඕනේ කියලා. ඉතින් එයා කැමති වුණ නැහැ. හැබැයි මං කතා කරන එක නැවතුවා. ආයි කෝල් කරන්න යන්නෙත් නැහැ මං. එතකොට එයා එයාට කෝල් දෙන්නත් බෑ. කොහොමද ඔයා එහෙම කියන්නේ? මං එයා බ්ලොක් කරා. ෂා හොඳ ළමෙක් නේ. මට දැන් තේරෙනවා ඉතින් අක්කලා කියන දේවල්. මොකද්ද? මොකද්ද? හා? නැහැ තාත්තේ. නංගි අර රොකියත් එක්ක තිබුණු සම්බන්ධය නතර කළා කියන්නේ. මොකක්? ඔව් තාත්තේ. අනේ පළයන් බයි යන්න. මයි තාත්තේ. උඹ නවත් අයියෝවා. තව බොරුවක් වෙන්න ඇති. මම යනවා ඔකේ. මොකද නංගි මේ? අනේ ඇයි බං අඬන්නේ? අනේ නැක්කේ. මටත් අර වෙලා තියෙන්නේ කාටද මන්ද වෙච්ච වැඩේ. ඒ කියන්නේ? බොරුක වෙනවා කියලා හැමෝම බොරුවට රවට්ටලා ඇත්තටම ආවත් එයා විශ්වාස කරන්නේ නැහැ. හරි. මේ අහන්නකෝ නංගි. මම යනවා. තාත්තේ මේ පාර නම් ඔය කියන්නේ ඇත්ත. බොකිය විශ්වාස කරනවද? ඇත්ත තමයි යන්නේ. අනේ ලොකු දෙයක්. අපි කොහොම හරි කෙල්ලට බණින එක නවත්ත ගන්න ඕනේ තාත්තේ දැන්. ඔබ කියනවා නම් මං ඕක විශ්වාස කරන්නම් ලොක්කේ. හැබැයි ඕකියව මට විශ්වාස නැහැ. හරි හරි. තාත්තා මාව විශ්වාස කරන්නකෝ. පව් තාත්තේ. ඒකේ අතහැරියා නම් පව් නෑ බං. අපි සතුටු වෙන්න ඕන. අනේ අම්මෝ මේක නම් ඇත්ත. නැගිටපන් මම බුදු කිව්වේ නැගිටින්න කියලා. අසේල පොඩ පොඩ ඉන්න. කොහෙද යන්නේ? අනේ මට යන්න දෙන්න අයියේ. කොහෙ යන්නද? ප්‍රශ්නේ තියෙන්නේ හරියට අලියට හැංගිලා තියෙන ගින්දර වගේ. එහෙනම් අපි පිඹින්නතුයි. මගේ දුරුලට වීලා